ආයුබෝවන් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අද දවසෙත් සත්‍ය සොයන ගමනේදී නිවැරදි ලෙස අපව අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරනු ලබන්නේ දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රම වාසී පූජනීය සිරි සමන්ත බත්‍ර ස්වාමීන් වහන්සේයි. විහිපි ගුවන්විදුලි නාලිකාවේ ගරු සභාපති වෛද්‍ය ලේල්වලජී ගොඩකන්ද මෙතුමා වෙනුවෙන් බොහෝම නමස්කාර පූර්වකව සත්‍ය ගවේෂී වැඩසටහනට ඔබ වහන්සේව මා කාරුණිකව පිළිගන්නවා. අවසරයි අපේ ස්වාමීන් වහන්ස. සත්‍ය ගවේෂී වැඩසටහන සඳහා අපට එවන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්ම අද දවසෙත් සත්‍ය ගවේෂී වැඩසටහනින් අපගේ සමාජයේ පවතින මිත්‍යා අදහස් දුරු කරමින් ධර්මය අවබෝධ කරගන්නටයි මේ සූදානම් අපි හඳුරන්නේ. මා මුලින්ම ඉදිරිපත් කරන්නම් බණ්ඩාරගම ප්‍රදේශයේ ගාමිණී කුරුප්පු මහතා අපට එවන ලද ප්‍රශ්නයක්. එතුමා අසා සිටින්නේ සියල්ල අතහැරීම තුළින් ගිහි ජීවිතය සාර්ථකව ගත කළ හැකිද යන්න. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම. අදත් අපි සාකච්ඡා කරන්නේ මෝඩකමින් පිරලා තියෙන සමාජයට ඥානවන්ත භාවය ඇතිකරවීම පිණිස සිදු කරන සදහම් සාකච්ඡාව. මිත්‍යා පුද පූජාවන් ඔස්සේ පිස්සුවැටලා දුවන මිනිස්සුන්ට ප්‍රඥාවේ ආලෝකය ලබා දීම පිණිස සිදු කරන සදහම් කතිකාවත. මේ සමාජයේම අන්ධ වෙලා ඉන්න යුගයක අන්ධ වෙච්ච, බිහිරි වෙච්ච, ගොළු වෙච්ච සමාජයට අන්ධ බව නැති කරන්න, බීරි බව නැති කරන්න, ගොළු බව නැති කිරීම පිණිස සිදු කරන සදහම් කතිකාවත ආරම්භ කරන්නයි. ප්‍රශ්නයක් වශයෙන් අහපු දෙයට පිළිතුරක් මුලින් ලබා දෙන්න ඕනේ. ලෝකේ තියෙන ජීවත් වෙන මාර්ග දෙකක්. එකක් තමයි අනුසෝතගාමි මාර්ගය, අනික තමයි පටිසෝතගාමි මාර්ගය. මේ දෙකෙන් අපිට ඕන එක ජීවත් වෙන්න පුළුවන්. බුද්ධ වචනේ කියලා කියන්නේ පටිසෝතගාමි මාවතයි. ප්‍රතිවිරුද්ධව සිතන පිළිවෙලයි. යම් කෙනෙක් ප්‍රතිවිරුද්ධව සිතන්න පටන් ගත්තොත් ඒ ප්‍රතිවිරුද්ධව සිතන මනුස්සයා ලෝකේ පවතිනා වූ එකම සදාතනික සත්‍ය අවබෝධ කරගෙන ඉපදීමෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් මානසික වශයෙන් සදාටම නිදහස් වෙනවා. ඒක තමයි බුද්ධ ආගම. එතකොට ගිහියෝ පැවිද්දෝ කියලා සමාජයේ කොටස් දෙකක් ඉන්නවා. ගිහියෝ අනුසෝතගාමී ජීවිතය තුළ සාමාන්‍යයෙන් ජීවත් වෙනවා. එක්තරා ප්‍රතිශතයකින් පටිසෝතගාමීව කටයුතු කරනවා. ඒගොල්ලෝ අමුදරුව පෝෂණය කරනවා, රාජ්‍ය පාලනය කරනවා, රැස්සාවල් කරනවා, වතු පිටි දේපල බලා ගන්නෝ, ඥාති හිතමිත්‍ර යාළු මිත්‍රකම් නඩත්තු කරගෙන ඉන්නෝ. ඒ තමයි ගිහියා. පැවිද්ද ඊට වඩා හාත්පසින් වෙනස්. පැවිද්දෝ සියල්ල අත්හරිනෝ, සියලු ධන සම්පත් අත්හරිනෝ, සියලු උගත්කම අත්හරිනෝ, නම්බු අත්හරිනෝ, වැදගත්කම් අත්හරිනෝ. රැකී රක්ෂා පැවිද්ද කරන්නේ නැහැ. පැවිද්ද දේශපාලනය කරන්නෙත් නැහැ. පැවිද්ද කෙටියෙන් කිව්වොත් කාටවත් කඩේ යන්නේ නැහැ. තමුන්ගේ ආත්ම විමුක්තිය සකස් කර ගැනීම වෙනුවෙන් මුළු ජීවිත කාලෙම කැප කරලා සියලු දුක් නැති කරගන්න නිවන් හොයන මාවතක් පැවිදි වෙච්ච සියලු දෙනා සොයනවා. අපි අහලා තියෙනවා බුද්ධ ආගමේ පොදු පරමාර්ථයක් පිළිබඳව. දැන් මොන පින්කමක් කළත් දානයක්, පූජාවක්, දහම් දෙසුමක්, මේ මොන දේ කළත් අපි අවසානයේ කියන්නේ අපි හැමෝටම නිවන් අවබෝධ කරන්න ශක්තිය ලැබේවා කියන එක. නිවන් අවබෝධ කරන්න කියලා කිව්වහම මේක ගිහියටත් අදාළයි, පැවිද්දටත් අදාළයි. ගිහියා එක්තරා ප්‍රතිශතයකින් තමයි මේ නිවන් මඟ යන්නේ. පැවිද්ද 100%ක්ම නිවන් මඟ යනවා. හැබැයි අද සමාජයේ ඉන්න පැවිද්ද නිවන් මඟ යනවද කියන එකත් ප්‍රශ්නයක්. කරන කියන දේවල් දිහා බැලුවාම ඇත්තටම නිවන් මඟ වැඩිපුර වේගයෙන් යන්නේ ගිහියෝ පැවිද්දන්ට වඩා. පැවිද්දෙක් නම් සියල්ල අත්හරින්න ඕන. රැකී රක්ෂා කරන ඒවා, දේපල දරුමල්ලු මේවා නඩත්තු කරගෙන, ගෙවල් දොරවල් හදන ඒවා, පන්සල් නඩත්තු කරගෙන මේ සියලු දේ කර කර ඉන්නෝ කිසි කෙනෙක් නිවන් දකින්න නැතුව. මා කතා කරන්නේ ඒ පැවිද්දෝ ගැන නෙමෙයි. මා කතා කරන්නේ සැබෑවටම බුද්ධ වචනේ අහලා නිවන් මඟ තේරුම් අරගෙන ජීවිතය වෙනස් කරගෙන අලුත් මාවතක් හොයලා සසරින් ගැලවෙන්න උත්සාහ දරන භාග්‍යවන්ත වූ පැවිද්දන් පිළිබඳව. අභාග්‍යවන්ත පැවිද්දන් පිළිබඳව නෙවෙයි.
එවැනි කෙනෙකුට ඉතාම කෙටි මාර්ගයක් තියෙනවා නිවන් දැකලා සසරින් ගොඩ වෙන්න. ඒක හරියට හංසයෙකුගේ ගමන වගේ. අපි දැකලා තියෙනවා හංසයෙක් පියාඹන්න ගියාම හංසයයි පියාඹීම හරි වේගවත්. හරි ඉක්මනින් අරමුණ කරා ළඟා වෙනවා. හැබැයි මොනරෙක් පියාඹන්න ගියාම මොනරයි ගමන වේගවත් නැහැ. මොනර හෙමින් යන්නේ. මොනරට පිල් කලඹ බර වැඩි. හංසයෙකුගේ ගමන සමානයි සියල්ල අත්හැර සියල්ල කෙරෙහි ඇති බලාපොරොත්තු අපේක්ෂාවන් අභිලාෂයන් පරමාර්ථයන් අත්හැර දමා එකම නිර්වාණ ධාතුව සොයාගෙන යාම හංසයෙකුගේ ගමනට සමානයි. ගිහියා ගිහිගෙදර වැඩත් කරගෙන නිවන් මඟට අවශ්‍ය කළමනාත් එකතු කරගෙන මොනරෙක් වගේ හෙමින් නිවන් මඟ ටිකෙන් ටිකට ගමන් ටිකෙන් ටික ගමන් කරනවා. හැබැයි අපි දෙගොල්ලගේම අරමුණ එකයි. අපි දෙගොල්ලොම එකම තැනකට යන්නේ. ඒ එකම තැනකට යන පාර නිවැරදි වසා ගන්න ඕන. ඒ පාර මොකක්ද කියලා මගෙන් ප්‍රශ්න කරන්න ඕන. ඒ පාරේ පියවරෙන් පියවරට ටිකෙන් ටික කලබලයක් නැතුව නිදහසේ ගමන් කරන කෙනෙකුට මා පැහැදිලි කරන මා උගන්වන ඒ උතුම් අවසාන විමුක්තියට ඔවුන්ගේ සිතපත් වෙනවා. ගිහියොයි පැවිද්දොයි අතර අපි උත්සාහගත යුතු වන්නේ බැඳීම් අත්හරින්නයි. ගිහියන්ගේ බැඳීම් වැඩි. පැවිද්දන්ට බැඳීම් කොහෙත්ම නැහැ. යම් පැවිද්දෙකුට බැඳීම් තියෙනම් එයා පැවිද්දෙක් නෙවෙයි පැවිදි වෙස්ගත්ත ගිහියෙක්. පැවිද්දු සියලු කෙරෙහි ඇති බැඳීම් අත්හැරිය යුතුයි. සියල්ල කෙරෙහි නිරපේක්ෂ විය යුතුයි. මාර්ගය තුල ගමන් කළ යුතුයි. නිවන සොයාගෙන අවසානයේ දක්වා. අහන්න කෙනෙකුට සියල්ල අත්හැරියොත් ජීවත් වෙන්න පුළුවන්ද කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. පුළුවන්. මොකද්ද ඒකේ බැහැ කියන අදහස? සියල්ල අත්හරින්න කිව්වේ භෞතිකව නෙමෙයි. සියල්ල අත්හරින්න කිව්වේ මානසිකව. කොහෙවත් බුද්ධාගම කියලා කියන්නේ මේ සමාජය තුළ නිර්ධන පන්තියට දේශනා කරපු දේශනාවක් නෙවෙයි. ධනය තියෙන අයටත් මේක වලංගුයි. දැන් අපි අහලා තියෙනවා බුද්ධ කාලේ හිටිය විශාකාව කියලා කාන්තාවක්. හුඟක් සල්ලි තිබ්බා. මහා ධනවත් කාන්තාවක්. ඒ කාලේ හැටියට ඇය තමයි වටිනම ස්වර්ණාභරණය දැරුවේ මේලපලඳනාව. කොහෙවත් තියෙනවද මේලපලඳනාව ප්‍රතික්ෂේප කළයි කියලා බුදුහාමුදුරුවෝ? බුදු කෙනෙක් කියලා කියන්නේ මිනිස්සුන්ටගේ භෞතික දේවල් ප්‍රතික්ෂේප කරන කෙනෙක් නෙවෙයි. මිනිසුන් නිවන් දකින මඟ කියන කෙනෙක්. මිනිස්සු අඳින පළඳිනවා මිනිස්සුන්ගේ වැඩක්. බුද්ධාගමේ කොහෙවත් නැහැ හොඳට අඳින්න පළඳින්න එපයි කියලා. හැබැයි අද සමාජයේ සංවර්ධනය කරගෙන තියෙන පසුගාමි ඍණාත්මක බුද්ධාගම. ඒක වැරදි. ඕන කෙනෙකුට සැපට ජීවත් වෙන්න පුළුවන්. කිසි දෙයකට බැඳෙන්නේ නැතුව. මා දැකලා තියෙන බොහෝ සල්ලි තියෙන අය මා අසුරු කරලා තියෙනවා. ඔවුන් මට මා සමග සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් කියලා තියෙන මේ අපිට තියෙනවා. අපි උදේට නැගිටිනවා. අපි දොරවල් අරිනවා. අපි මේ මල් ගෙනල්ලා තියෙනවා. අපි අතු ගානවා. හැබැයි අපිට කොයි වෙලාවකවත් හිතෙන්නේ නැහැ මේ දේවල් වලට බැඳෙන්න. මේ දේවල් වලට බැඳිලා ඉන්න පටන් ගත්තාම අපේ හිතට ලොකු බරක් දැනෙනවා. මෝඩ මිනිස්සු කරන්නේ හැමතිස්සෙම ඕන නැති ඒවාට බැඳෙනවා. ඥානවන්ත මිනිසු ප්‍රඥාවන්ත මිනිසු පාවිච්චි කරනවා බැඳෙන්නේ නැතුව. දැන් මේ දෙකෙන් නිවන් දකින්න සුදුසු කවුද? පාවිච්චි නොකර ඉවත් කරන මිනිහාද? සියල්ල බැඳීමක් නැතුව පාවිච්චි කරන මිනිහාද නිවනට සුදුසු? මා ඔබට පැහැදිලි කරනවා සැබෑවටම නිවන් දකීමට සුදුසු සියල්ල කෙරෙහි බැඳීමක් නැතුව පාවිච්චි කරන ඥානවන්තයා මිසක් සියල්ල ප්‍රතික්ෂේප කොට බියවි පලා යන මෝඩයා නොවේ කියා. හැබැයි මේ පවතින සමාජයේ දෙස බැලුවාම මේ බුද්ධාගම විකෘති කරලා තියෙන්නේ. බුද්ධාගම කියලා කියන්නේ හරි නිදහස් චින්තනයක් එකේ තියෙන්නේ. මධ්‍යස්ත ඉගැන්වීමක් එකේ තියෙන්නේ. ඒකට අපි කියනවා මජ්ක්‍ධිමා පටිපදා, මධ්‍ය ප්‍රතිපදාවක් තියෙන්නේ. දැන් ඔය මිගජාල සූත්‍රයේ මීට කලින් දවසකුත් මා කිව්වා, අදත් කියනවා. මිගජාල කියලා භික්ෂුවක් හිටියා. මේක තියෙන සංයුත්තනිකායේ. මේ මිගජාල භික්ෂුව දවසක් යනවා ගෞතම බුදුහාමුදුරු හමු වෙන්න. ගිහින් උන්වහන්සේට සාකච්ඡා කර කර හිටියා. එනකොට ඇහුව ප්‍රශ්නයක්. ස්වාමීනි, කෙනෙකුට නිවන් දකින්න ඕනේ කියලා ඒ නිවන් දකින මිනිස්සයා සියලු සැප සම්පත් අත්හැරලා ලොකු කැලේකට ගිහිල්ලා කැලේ මැද හැංගිලා තනියෙන් ජීවත් වුණොත් ස්වාමීනි ඔබ කියන නිවන ඔහු සාක්ෂාත් කරගන්නවද නැද්ද කියලා ඇහුවා. ඒතර උන්වහන්සේ කිව්වා, මිගජාල, මා කියනවා ඔහු තනි වෙලා නැහැ. ඔහුලඟ දෙවන්නෙක් ඉන්නවා. කවුද ඒ දෙවන්න? ඒ දෙවන්න තමයි ඔහු එකතු කරගත්ත තණ්හාව. ඔහුට තිබිච්ච දේවල්, හිමි වෙලා තිබිච්ච දේවල්, අහිමි වෙච්ච දේවල් පිළිබඳ පරණ මතකය. ඔහු වනාන්තරගත වෙලා සැපට ජීවත් වෙනවා
පරණ මතකයකුත් එක්ක. ඔහු අනන්තරගත වුණාට පරණ මතකයකුත් එක්ක ඔහු අලුත් මිනිහෙක් වෙන්නේ නැහැ. ඒ පරණ සිත තියෙන තාක්. මිගජාල මා කියනවා ඔහුට නිවන් මඟ ප්‍රත්‍යක්ෂ නොවන බව. ඊට පස්සේ මිගජාල භික්ෂුව අහනවා, ස්වාමීනි, නගරයක සියලු සැප සම්පත් ඇති පන්සලක ඉඳගෙන ඔබ වහන්සේ දේශනා කරන ඔය උතුම් නිවන් මඟ අවබෝධ කරන්න බැරිද? පුළුවන් මිගජාල. සියලු සැප සම්පත් ඇති පන්සලක සියල්ල කෙරෙහි නොබැඳී සිටිනෝ, සියල්ල කෙරෙහි නොවැළී සිටිනෝ, සියල්ල පසුපස හඹා නොයන සිතක් හදාගන්නෝ, ඒ උතුමා නිවන් මගත්, නිවනත්, අවසාන විමුක්තියත්, ගැලවීමත් සාක්ෂාත් කරගෙන නිවන් අවබෝධ කරලා අජරාමර තත්ත්වයට පත් වෙනවා. එතකොට මිගජාල සූත්‍රයේ තියෙන්නේ ඇත්තටම අජරාමර වෙන්නේ වනන්තරගත වුණොත්ද, සියල්ල අත්හැරලා නිදහසේ ජීවත් වුණොත්ද? සියල්ල අත්හැරලා නිදහසේ ජීවත් වුණොත්. මම කියන්නේ මේ අද සමාජය හරි සංකීර්ණයිනේ. අද සමාජය හරි වෙනස්. අද සමාජයේ මුදල් මුල් කරගත් සමාජයක්. මේ සමාජය තුළ ජීවත් වෙනකොට මිනිස්සු වැඩ කරන්න ඕන. මිනිස්සු සල්ලි හම්බ කරනවා. මේ සියල්ල කරන්න. හැබැයි මේවට බැඳෙන්න එපා. මිනිස්සු වෙන්නේ මිනිස්සු මෝඩකමට ගිහිලා බැඳෙනවා. හැබැයි බැඳුණයි කියලා වැඩක් නැහැ. මිනිසුන්ට ඒ බැඳීමත් එක්ක ඇති වෙන්නේ සතුටක් නෙමෙයි දුකක්. බැඳීමත් එක්ක ඇති වෙන්නේ අසහනයක්. බැඳීමත් එක්ක ඇති වෙන්නේ විඩාවක්. මා ඔබට කියනවා, ගිහි ජීවිතේ ගත කරන්න කිසි දෙයකට බැඳෙන්නේ නැතුව. නිදහසේ ගත කරන්න, අවශ්‍ය දේ පිළිවෙලට වෙලාවට සිද්ධ කරන්න, කිසි දෙයකට නොබැඳී සිටින්න. එතකොට ඔබ සිතින් පොහසත් වෙච්ච ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් වෙන්න පුළුවන්. අන්නේ සිතින් පොහසත් වෙච්ච මනුස්සයෝ තමයි සැබෑවටම බුද්ධ ශ්‍රාවකයෝ. බුදුන් වහන්සේගෙට අනුගත වෙච්චෝ අය. බුදුන් වහන්සේ පෙන්නපු මාර්ගය යන අය. ඒ නිසා කිසි කෙනෙකුට බාධාවක් නැහැ. සියල්ල අත්හැරලා සාර්ථක ගිහි ජීවිතයක් ගත කරන්න. ඒක පුළුවන්. පුළුවන්ද කියලා කරලා බලන්න උත්සාහ කරන්න. ඊට පස්සේනේ අපි නිගමනය කළ යුතු පුළුවන්ද බැරිද කියන එක. පුළුවන් උපරිම සීමාව තුළ වෑයම් කරන්න. ඔය කියන නිවන දැකීම සඳහා මිනිස්සු නිවන් දකින්නේ මැරුණාම නෙවෙයි. මිනිස්සු නිවන් දකින්නේ පණ පිටින් ඉන්නකොට. දැන් අපි මැරුණාම මලගෙවල් වල අපි දැකලා තියෙනවා හැම මලගෙදරකම මේ ගානෝ මරණකොළ. මේවා ලියන්නේ මොකද්ද? නිවන් සැප ලැබේවා කියලා. බෞද්ධයන්ට තියෙන ශ්‍රේෂ්ඨම ප්‍රාර්ථනාව තමයි නිවන් සැප ලැබේවා කියන එක. අජරාමර වේවා කියන එක. සදාතනික ගැලවීමකට, ශාන්තියකට, විමුක්තියකට පත්වෙන එක. අපි කවුරුහරි උදේ පාන්දර නැගිට ගමන් අපි ළඟට ගිහිල්ලා කිව්වොත් නිවන් සැප ලැබේවා කියලා කනට ගහලෙලවන්නේ නැද්ද? මං අහන්නේ ඇයි මේ සමාජයට මෙහෙම උනේ කියලා. මිනිස්සු සම්මත කරා බුද්ධාගමේ උගන්වන නිවන් මඟ මරණයෙන් පස්සේ ලැබෙන එකක් කියලා. නිවන් සැප ලැබේවා කිව්වහම පහුගිය කාලේ මිනිස්සු බය වුණා. මැරෙන්න වක්‍රාකාරයෙන්, වක්‍රයෙන් මැරෙන්න කිව්වා කියලා. මා ඔබට කියනවා, කෙනෙකුට ප්‍රාර්ථනා කළ යුතු සුබම වාසනාවන්තම ප්‍රාර්ථනාව නිවන් සැප ලැබේවා කියන එක. ඒ කියන්නේ මේ සියලු ප්‍රශ්න නැතුව නිදහසේ ඉන්න පුළුවන් වෙන්න කියන එක. එච්චරයි. ඉතින් මොන මිනිස්සයා දකමැති කිසිම ප්‍රශ්නයක් නැතුව, කිසිම ගැටලුවක් නැතුව, කිසිම දෙයකට බැඳෙන්නේ නැතුව සියල්ල කරන්න කවුද කැමති? කිසි දෙයකට බැඳෙන්නේ නැතුව, කිසි දෙයක් එක්ක ඇලෙන්නේ නැතුව, කිසි දෙයක් එක්ක ගැටෙන්නේ නැතුව සියල්ල කරන්න පුළුවන් කෙනා සැබෑවටම මා කියනේ මාර්ගය, මා කියනේ අවසාන විමුක්තිය, මා කියනේ ගැලවීමේ ප්‍රතිපදාව ඔහු සැබෑවටම ප්‍රත්‍යක්ෂ කරගත්තෙක් මිසක් අන් කවරෙක්ද? ස්වාමීන් වහන්ස, දැන් ඔබ වහන්සේ කියනවා මේ සමාජය සංකීර්ණයි කියලා. සංකීර්ණ සමාජයක් තුළ බොහෝ වෙලාවට පාලනය කිරීම අනිවාර්යයි. දැන් දරුවෙක් යම්කිසි ආකාරයෙන් වරදක් කරොත් දෙමව්පියන් හැටියට හෝ ගුරුවරයෙක් හැටියට ඔවුන් ඒ සඳහා තරවට්ටු කරන්න එනවා. අවවාද අනුශාසන ආදී ලේ වැරදි මුදව ගන්න සිද්ධ වෙනවා. නමුත් ඔය කියන අතහැරීම් කළොත් මව්වරුන් හෝ පියවරුන්, එහෙම නැත්නම් ගුරුවරුන් මේ සමාජයට කුමක් වේවිද? එතන ප්‍රශ්නේ තියෙන්නේ අතහැරීම කරන විදිය පිළිබඳ මේ පූර්ව නිගමනයක් කළා තියෙනවා. ඒකයි වැනි ප්‍රශ්නයක් අහන්න හේතුව. ළමයෙක් අතාරිනවා කියලා කියන්නේ මේකයි. දැන් ඒ ළමයා වැරද්දක් කරනවා. ඒ වැරද්දක් අපි හිතමු ළමයෙකුට අපි කියනවා, පුතේ මේ යන්න එපා, මේ අහවල් තැනට යන්න එපා කියලා. ඒතොර ඒ ළමයා යනවා. දැන් දෙමව්පියෝ කුමක්ද කළ යුත්ත? ළමයට දඬුවමක් දෙන්න ඕන. කෝට්ටක් අරගෙන හරි ළමයට ගහන්න ඕන, රිදෙන්න. ඒක ළමයට බනින්න ඕන. නැත්තම් කන හරි මිරිකන්න ඕන අල්ලලා. අපි ඉපැයි කියපු එක කළා කියලා. ඉතින් ඒක අත්හැරලා නේ ළමයා. ඊට පස්සේ ඒක දඬුවම දීලි වෙලා ඒක මතක තියාගෙන මාස ගාණක්, අවුරුදු ගාණක් ඒක කියව කියව ඉන්නවා.
මං අහන්නේ දඬුවම අත්තරලද දීලා දඬුවම අල්ලගෙන ඉන්නවද දීලා? ඒ මෝඩ දෙමව්පියෝ දඬුවම දීලා දඬුවම අල්ලගෙන ඉන්නවා. මම ඔබට කියන්නේ දඬුවමත් අත්තරින්නේ කියලා. දඬුවම දෙන්න. හැබැයි ඒක ඊට පස්සේ කියව කියව ඒ ගැන කල්පනා කර කර ඒ ගැන සතුටු වෙවි දුක් වෙවි ඉන්න යන්න එපා. දැන් මම කියන දේ පැහැදිලිද? එහෙම නැතුව දැන් ළමයෙක් හදනකොට ඒ ළමයා දැන් දෙමව්පියෝ ගොඩක් කරන වැරද්දක් තමයි ඕනවට වඩා ළමයින්ට බැඳෙනවා. ඕනවට වඩා බැඳෙනවා. ඒ බැඳුනහම ඒක හරි කරදරයක්. ඒතර ඒ ළමයින්ටත් ඒක කරදරයක්. සමහර දෙමව්පියෝ ඉන්නවා ඒ ළමයි ඉස්කෝලේ ගියාම අහනවා මේ පුතේ කෑවද කියලා. ඉතින් ඉස්කෝලේ ගියාමත් කෑවද කියලා අහනවා. ඊට පස්සේ ගෙදර ඉන්නකොට මේ සීමාවක් නැතුව කවනවා. අන්තිමට ඒ ළමයා මහත් වෙලා පුහුල් ගෙඩියක් වගේ වෙලා තියෙන ඔක්කොම දිය වැඩියාවයි ඔක්කොම ලෙඩේ ළමයාට. මං කියන්නේ එහෙම වෙන්න එපා කියලා. මේ හැම එකක් පිළිබඳව මධ්‍යස්ත වෙන්න. අවශ්‍යතාවයේ අනවශ්‍යතාවයේ තේරුම් ගන්න. ඒ තේරුම් අරගෙන ජීවත් වෙන්න. අත්තරිලා අරිනවා කියන වචනේ මේ මෝඩ සමාජයේ නොතේරිච්ච එකයි ප්‍රශ්නේ. මා අදහස් කරන්නේ මනසින් අත්තරිනවා කියන ගැඹුරු පණිවිඩය තාමත් මේ නූගත් සමාජයේ ග්‍රහණය කරපු විදිහේ ප්‍රශ්නේ තියෙන. අපි මීට කලින් දවසක සාකච්ඡා කරා අත්තරිනකුවාම අතේ තියෙන කෝප්පය අත්තරලා දානවා. වඩාගෙන හිටපු ළමයා අත්තරිනෝ බිමට. අතේ තිබිච්ච බත් පිඟාන අත්තරිනෝ. ඒ මෝඩයිනේ අත්තරිනකුව ඒ කෙරෙහි ඇති මානසික බැඳීම් අත්තරින්න කියලා. මානසික බැඳීම් තියෙන තාක් තමයි සියලු ප්‍රශ්න තියෙන්නේ. මානසික බැඳීම් නැත්තම් එතන කිසි ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන් වහන්සේ දැන් මානසික බැඳීමක් තියෙනකොට පුද්ගලයාට ආදරය කියන සංකල්පය තියෙනවා. මානසික බැඳීමක් තියෙනකොට ආදරය නෙමෙයි තියෙන්නේ ආත්මార్థකාමීත්වය. මේ මානසික බැඳීම නඩත්තු කරගෙන ඉන්නේ කාගේ යහපත පිණිසද? ඈ තමාගේ යහපත පිණිස. දැන් බොහෝ දෙමව්පියන්ගෙන් අහුවොත් ඇයි මේ ළමයාට කිරි දෙන්නේ? ඇයි මේ ළමයා නලවන්නේ? ඇයි මේ ළමයා වට උගන්නන්න කියලා කියන්නේ මොකද? අපි වයසට ගියාම අපිට සලකව ගන්න. එතකොට මං අහන්නේ ළමයට කරන්නේ සාධාරණයක්ද අසාධාරණයක්ද කියලා. ලොකු අසාධාරණයක්. දෙමව්පියෝ දරුවන් පෝෂණය කළ යුතුයි. දරුවන් පිළිබඳ අදහස් බලාපොරොත්තු අනාගතය පිළිබඳ ප්‍රාර්ථනා තියාගන්න නැතුව. දැන් එක අම්මා කෙනෙක් පොගේ දසක මම හම්බෙන්න ආවා. හම්බෙන්න ඇලකෝ බලන්න හාමුදුරනේ මට එක පුතා හිටියේ. මේ මං ඒ පුතාට හොඳට ඉගැන්නුවා. තාත්තත් මැරුණා පොඩි කාලෙම. හොඳට ඉගන්න ඔක්කොම කල් ඉවරලා මේ ළමයා ඉංජිනේරුවෙක් කළා. ඊට පස්සේ මේ ළමයා හොඳ රස්සාවක් කරනවා. මේ ළමයා දැන් මන් දිහාවත් බලන්නේ නැහැ. මට සලකන්නේත් නැහැ. කිසිම දෙයක් කරන්නේ නැහැ. බලන්න මට වෙච්ච වැඩේ කියලා. ඒතුරු මම ඉතින් විස්තර අහලා කින්ද මන් දහලා මම අම්මට ගෙයක් තියදෝ ගෙයක්ුත් තියෙනවා කොයි ජීවත් වෙන්න. මට පෙන්ෂන් එකකුත් තියෙනවා කිව්වා. මම හිතුවා මුදල් වල අඩුපාඩුවක් එහෙම තියෙනවා. නෑ එහෙම එකකුත් නෑ කිව්වා. නෑ හැබැයි ආ ඔක්කොම ඉන්නවා කිව්වා. ඉතින් මම කියන්නේ ළමයා කරලා තියෙන්නේ හොඳක් නේ. වෙන ගෙවල් වල නාකි වෙච්ච වයසට ගියපු අම්මලට මොනතරම් වදයක්ද දෙන්නේ ළමයි. ඒ ළමයින්ගේ ළමයි බලා ගන්න කියනවා. ගේ මුර කරන්න කියනවා. වත්තේ පොල් කඩන්න කියනවා. කුස්සිය අතු ගන්න කියනවා. ඒ ළමයි වැඩට ගිහිල් එනකොට උයන්න කියනවා. මං ඇහුවා ඔය කියපු කරදර එකක්වත් ඔය අම්මට තියෙනවද? අනේ නෑනේ හාමුදුරනේ මට දැනුයි තේරෙන්නේ මං කොච්චර නිදහසේ ඉන්නවද? මං කොච්චර වාසනාවන්තද? මිනිස්සු හරි පටු විදියට හිතනවා. මිනිස්සු මේ සමාජයේ විසින් හැමතිස්සෙම යොමු කරවන්නේ පටු විදියට කල්පනා කරන්න. ජීවිතය දෙස නිදහසේ පළල්ව බලන්න. බලනකොට ඔබට පෙනේවි මේ සියලු ප්‍රශ්න මේ සියලු ගැටලු ඔබ විසින් හදාගත්ත දේවල් මිසක් වෙන එකක්වත් නැහැ මෙතන. මානසික වශයෙන් නොබැඳී ඉන්න මානසික වශයෙන් බැඳෙන්නේ ආත්මార్థකාමී නිසා. ආත්මార్థකාමී බව නැති වෙනකොට නැති කරන්න අවශ්‍ය කෙනා කළ යුතු එකම දේ තමයි මානසික වශයෙන් නොබැඳී සිටීම. අපි හිතමු වැඩට යන මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිහට ෂර්ට් පහක් තියෙනවා. එයා එක ෂර්ට් එකකට ඕනවට වඩා බැඳිලා ඉන්නවා. එයා එකට බැඳිලා ඉන්න නිසා එයා වැඩිය මඳින්න පටන් ගන්නෙ මොකද්ද? ඒ ෂර්ට් එක. මං අහන්නේ ෂර්ට් පහෙන් ඉක්මනටම දිරන්නේ මොකද්ද කියලා. ඒ වැඩියෙන් ඇඳපු ෂර්ට් එක. මං අහන්නේ මේක විශේෂයක් කරන්නේ නැතුව අනිත් ෂර්ටුත් එක්ක සමබරව ඇඳනං අර ෂර්ට් එක ඉක්මනට දිරනවද කියලා. එක ෂර්ට් එකකට විශේෂත්වයක් දක්වන්නේ තවත් ෂර්ට් එකකට තියෙන සාපේක්ෂතාවයක් නිසා නේද? සාපේක්ෂතාවයක් නිසා තමයි. එයාට ඒ ෂර්ට් එක නිසා මොකක් හරි විශේෂ දෙයක් වෙලා තියෙනවා. එක්කෝ ඒක තිබිලා සල්ලි වෙනවා හරි හම්බ වෙලා තියෙනවා. එක්කෝ එයා කැමති පාට ඒක වෙලා තියෙනවා. එතකොට මේ ෂර්ට් එකට විශේෂත්වයක් දක්වන්නේ ෂර්ට් එකට විශේෂත්වයක් දක්වන්න ඕන නිසා නෙමෙයි. එයාගේ
රුචිකත්වය නිසා, එයාගේ ආත්මාර්ථකාමීත්වය නිසා. දැන් මේ කියන එක පැහැදිලිනේ. ළමයෙකුට උනත් ඕනවට වඩා රුචිකත්වයෙන්, ආත්මාර්ථකාමීත්වයෙන්, බැඳීමෙන්, ආදරයෙන් කටයුතු කරන්න ගියෝතින් ඒ ළමයා තමුන්ට අහිමි වෙනවා. හැමෝටම සමානව සලකන්න. දැන් අපි බොහෝ දැකපු දෙමව්පියෝකන ලොකු වැරද්දක් තමයි තමන්ගේ දරුවන්ට විතරයි සලකන්නේ, අනික් දරුවන්ට ගණන් ගන්නෙත් නැහැ, කන්නවත් දෙන්නේ නැහැ සමානව. මේව වැරදි. හැමෝටම සමානව සලකන්න. අපි හැමෝටම සමානව සලකන්න පුරුදු වුණාම සමාජය ඔබට සාධාරණ ඉෂ්ට කරાવી. සමාජය ඔබට අසාධාරණ ඉෂ්ට කරන්නේ ඔබ මනුස්ස වර්ගයාට අසාධාරණ විදිහට සලකනකොට. තමන්ගේ දරුවටත් අන් දරුවන්ටත් දෙගොල්ලන්ටම සමානව සලකන්න. දැන් මේවා ඉගෙන ගන්න වෙනවා. මොකද මේ සංකීර්ණ සමාජය තුළ ජීවත් වෙනකොට අපි වෙනදා වගේ මෝඩ විදියට ඉඳලා හරියන්නේ නැහැ. අද මිනිස්සු හරි ඥානවන්තයි, හරි උගත්. අද මිනිස්සු හොඳට ඉගෙනගෙන ඉන්නේ. ගම්වලුණත් ඉන්න ළමයි තරුණ පිරිසෙම උගාක් ඉගෙන ගත්ත අය. ඒ ඉගෙන ගත්ත අය බුද්ධ ආගම ගැන වුණත් හරස් ප්‍රශ්න අහනවා. මම කියන්නේ අර ඉස්සර මිනිස්සුන්ට අපි කිව්වාම හඳේ හාවා ඉන්නවා ඇන්දයි කිව්වාම සාදු සාදු හඳේ හාවා ඉන්නවා කියලා පිළිගත්තා. අද එහෙම පිළිගන්නේ නැහැ කවුරුවත්. අද මිනිස්සු ප්‍රශ්න කරනවා. අද අහනවා අපාය තියෙන්නේ කොහෙද කියලා අහනවා, දිව්‍ය ලෝකේ තියෙන්නේ කොහෙද කියලා අහනවා, ඒවා එහෙම වෙන්නේ ඇයි කියලා අහනවා, මැරිලා උපදින්නේ කොහොමද කියලා අහනවා. මේවට අපි සාර්ථක උත්තර දෙන්න ඕන. මේවට උත්තර නොදී හංගන්න වහන්න යෑමෙන් වෙන්නේ මුළු බුද්ධ ශාසනයටම අනතුරක් සිද්ධ වෙනවා. බුද්ධ ආගම කියන ලෝකේ තියෙන වටිනම ශ්‍රේෂ්ඨම ඉගැන්වීම. හැබැයි ඒ ඉගැන්වීම මෝඩයන්ගේ අතට ගිහිල්ලා. මැණිකක් මෝඩයෙක්ගේ අතට ගියොත් ඒ මැණිකේ වටිනකම කවදාවත් මෝඩයාට තේරෙන්නේ නැහැ. එතකොට ඒ මැණික විනාශ වෙනවා මිසක් ඒ මැණිකට යහපත සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ මේ වටිනා දහම නූගතුන් අතට අරගෙන, මේකේ බලය නූගතුන් අල්ලගෙන, ඒ නූගතුන් බලය තියාගෙන ඉන්න නිසා සමාජයේ සිටින්න වෙලා තියෙන නූගතුන්ටමයි. එන්ස අපි කරන්න ඕන උගත් සමාජය, ඥානවන්ත සමාජය, බුද්ධිමත් සමාජය තර්ක කළා, ප්‍රශ්න කළා, තමන්ගේ ජීවිතයට බුද්ධාගම ගලප ගන්න ඕන. දැන් අද වෙලා තියෙන ප්‍රශ්නේ මිනිසු ජීවිතයට බුද්ධාගම ගලප ගන්නෑ. මිනිසුන්ට ආපදාවක් වුණාම බුද්ධාගම සොයාගෙන යනවා. මම ඔබට කියන්නේ මේ ආපදාවකට පිහිට වෙන ආගමක් නෙවෙයි බුද්ධාගම. ග්‍රහපලයක් තියේ කිව්වොත් බෝධි පූජාවක් කරනවා. ඇක්සිඩන්ට් එකක් වෙලා මොකක් හරි හදිසි අනතුරක් වෙලා කිව්වොත් පඳුරක් බඳිනවා. හැබැයි ඒක නෙවෙයි කළ යුතු. හිත හදාගන්න මාවතක් විවර කළ යුතුයි. පැවිද්දොත් කරන්නේ හැම කෙනෙක්ම ඒ විදිහ මෝඩ වැඩවලට මිනිස්සු උදව් කරනවා. දැන් බලන්න මේ පහුගිය දවස්වල පුදුමාකාර මල් පූජා ගොඩක් නේ තිබුණේ. මල් ලක්ෂේ පූජා, මල් කෝටියේ පූජා. මං අහන්නේ මේ වයින් මොකද්ද වෙන්නේ කියලා. එක මලක් පූජ කළත් එකයි, මල් ලක්ෂයක් පූජ කළත් එකයි. ධර්මය දන්නේ නැති වුණාම මිනිස්සු ගොනාටන් දන්න එක එකව හොයා ගන්නවා, එක එක පූජා හොයා ගන්නවා. කෙනෙක් හරියටම බුද්ධ වචනේ දන්නවනම් එයාට මොන පූජාවක්වත් ඕනේ නැහැ, මොකක්වත් ඕනේ නැහැ. එයා කරන්නේ එකම දේ, විපස්සනාව. හිත හදා ගන්නවා, නිවන් දකින විදිය හොයා ගන්නවා, ජීවිතේ විමුක්තිය, ගැලවීම, සසරින් ගැලවෙන විදිය හොයාගෙන ගිහිල්ලා සංසාරෙන් අයින් වෙනවා. එච්චරයි. ඒ නොදන්නාකම නිසා මිනිස්සු පටලවාගෙන ඉන්නවා. ඒ නිසා අද අපශ්‍ය වෙනවා මේ උගත් සමාජයේ මිනිස්සු උගත් වෙලා. ඒ උගත් සමාජයට උගත් පැවිද්දෝ අවශ්‍ය වෙනවා. භික්ෂුව උගත් විය යුතුයි, ඥානවන්ත විය යුතුයි. නිවන් දැකපු භික්ෂූන් ශාසනයට අත දිය යුතුයි, ශාසනය නැගිටවන්න. නිවන් නොදැකපු, ධර්මය දන්නේ නැති මෝඩ භික්ෂූන් මේ ශාසනයේ අයිතිය ගත්තාම මුළු බුද්ධ වචනේම විකෘති කළ, විනාශ කළ දානවා. අද වෙලා තියෙන එක. දැන් අපි අහලා තියෙනවා වැලිවිට අසරණ සරණ සරණං කර සංඝරාජ හාමුදුරුවෝ ජීවමාන කාලේ හාමුදුරුවරු ඉඳලා තියෙනවා රටේ මහත්තුරු වෙලා. ඉතින් අදත් ඒ වගේමනේ. අදත් හාමුදුරුවෝ ඉන්නෝනේ රටේ මහත්තුරු. ওই පාර්ලිමේන්තුවේ ඉන්නේ. දැන් මේව මම කිව්වහම ඉතින් මට ගහනවා. නමුත් මම කිව්වහම මට ගැහුවා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ශාසනය පිරිසිදු වෙන්න ඕන. භික්ෂුව කළ යුතු දේ නිවන් දැකීම පමණයි. ගිහියෝ ඒ භික්ෂුවට උදව් කරන්න ඕන සිව්පසයෙන්. මේ දෙගොල්ලෝ අතර නිවැරදි අව්‍යාජ සම්බන්ධයක් හැදෙන්න ඕන. එහෙම වුණාම තමයි මේ අපේ සමාජය නිවැරදි තැනකට අපිට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඉස්සර වගේ මිනිසුන්ට බොරු කියන්න බෑ. දැන් මිනිස්සු ප්‍රශ්න අහනවා. මිනිස්සු හැම එකටම සාදු කියන්නෙත් නෑ. මං කියන්නේ ඒක හොඳයි, ඒක වෙනස් වෙලා. මේ මිනිස්සු ගොඩක් ඉගෙනගෙන වැඩි දැන්. ඉතින් උගත් වැඩි සමාජයට
උගත් වැඩි භික්ෂූන් වහන්සේලා නිවන් දැකපු භික්ෂුවක් මේ ශාසනයේ හරිම එක කියලා ඒගොල්ලෝ නිවැරදි මාර්ගයට යොමු කරන්න දැන් කාලය ඇවිල්ලා. ඔබ වහන්සේ කියන ආකාරයෙන් ඔය දේශපාලනය කරන හෝ යම්සි පාලනයන් කරන භික්ෂූන් වහන්සේලා දිහා බැලුවම අපි ඒ ප්‍රශ්නය උන්වහන්සේලා අයින් කරනකොට කියන්නේ මේ දර්ශනය, කියන්නේ බුදු දර්ශනය පවත්වා ගැනීම සඳහා සිංහල ජාතිය රැකගත යුතු යන සමානාත්මතාවය අගයන දහමක් හැටියට ඉතින් සිංහල ජාතිය පමණක්ම රැක ගැනීම සුදුසුද? කෙනෙක් ජාතියක් ආගමක් ආරක්ෂා කරන එක කිසි වරදක් නැහැ. හැම මිනිස්සෙක්ම තම තමන්ගේ ජාතියට ආගමට ගෞරව කරනවා, ආදරය කරනවා. හැබැයි මේ නාමයෙන් කිසි කෙනෙකුට හිංසා කරන්න අයිතියක් නැහැ. බුදුහාමුදුරන්ගේ දහම හරි වෙනස්නේ. සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකාය පංචක නිපාතේ මහසුපිර සූත්‍රය කියලා. ඒ මහසුපිර සූත්‍රයේ තියෙන්නේ ගෞතම බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන කලින් සිහින පහක් දැක්කලු. එක සිහිනයක් දැක්කලු මෙහෙම. පාට හතරක ලිහිණියෝ හතර දෙනෙක් හතර පැත්තෙන් පියාඹගෙන ඇවිල්ලා දෙපා ළඟ වැටිලා එකම සුදු පාටක් වුණා. එතකොට ඒක පැහැදිලි කරලා තියෙන්නේ විවිධ කුලවලට අයත් මිනිස්සු, විවිධ ජාතීන් වලට අයත් මිනිස්සු, විවිධ ආගම් වලට අයත් මිනිස්සු උන්වහන්සේ දේශනා කරන මාර්ගය, උන්වහන්සේ දේශනා කරන ප්‍රතිපදාවට ඇවිල්ලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙනවා. අපි බුදු සමය ගෙනියුත්තේ එතෙන්ටයි. එහෙම නැතුව ජාති වලට ආගම් වලට බෙදිලා මේ කුලල් කන විදියට කුලල් කා ගත්තොත් මුළු ලෝකෙ මේක ඉවර වෙන්නේ ලෝක තුන්වෙනි ලෝක යුද්ධයකට ආරම්භයක් දීලා. බුද්ධාගම කියන්නේ මිනිසුන්ගේ ලේ හොලෝ නාගමක් නෙමෙයි. ඉතිහාසයේ ඉඳන්ම යම් තැනක බුද්ධාගමේ නාමයෙන් කවුරු හරි ලේ සොලවනවා නම් එයා බුද්ධාගම විනාශ කරන උදව් කරන කෙනෙක් මිසක් ශාසනේ ජාති ආගම නැගිටවන්න උදව් කරන කෙනෙක් නෙමෙයි. ඒක හොඳට මතක තබා ගත යුතුයි. හැම කෙනෙකුටම සමානව සලකන්න ඕන. අසාධාරණ වෙන්න පුළුවන්, අයුක්තිය වෙන්න පුළුවන්. දැන් අපි පාර යනකොට බල්ලෙක් ඇවිල්ලා අපේ කකුල කනවා. අපි පැනපු ගමන් බල්ලා කනවද? එහෙම කරන්නේ නැහැ. එහෙම සදාචාර බවක් නැහැ. ඒ නිසා මේ සමාජය නිවැරදි තැනකට යා යුතුයි. සමාජය යහ තැනකට යා යුතුයි. තමුන්ගේ සිරිත් විරිත් සම්ප්‍රදායන් ජාති ආගම මේවා ආරක්ෂා වෙන්න ඕන. හැබැයි ඒක යොදාගෙන තව කෙනෙකුට හිංසා නොකළ යුතුයි. පීඩාවට පත් නොකළ යුතුයි. අවඥාවට ලක් නොකළ යුතුයි. හැමෝටම සමායි අයිතිවාසිකම් ඇති බව බුදු සමය පිළිගන්නවා. බුද්ධාගම කියලා කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ආගම. අපි අහලා තියෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය මේ මෑත කාලේ හැදිච්ච එකක්නේ. ඒක තියෙන්නේ හැමෝටම සමානව සැලකන්න ඕන ජාතිය නිසා, ආගම නිසා, ස්ත්‍රී පුරුෂ භාවය නිසා, කළු සුදු බව නිසා කිසි කෙනෙකුට විශේෂයක් කරන්න එපා. ඉතින් ඕක බුද්ධාගමනේ තියෙන්නේ. සුත්තනිපාතේ වාසෙට්ට සූත්‍රේ. සුත්තනිපාතේ වාසෙට්ට සූත්‍රය ඉතාම පැහැදිලිව දේශනා කරනවා කෙනෙකුගේ ජාතිය, කුලය, ආගම වෙනස් වුණාට මනුෂ්‍යත්වයේ ප්‍රශ්නයක් නැහැ. කෙනෙකුට වටින්නේ ආගමවත් ජාතියවත් කුලය නෙමෙයි මනුස්සකම. ඒ නිසා මේ මනුස්ස ජාතියක් වෙනුවෙන් අපි සටන් කරන්න ඕන. මනුස්ස වර්ගයා වෙනුවෙන් අපි සටන් කරන්න ඕන. මනුස්ස වර්ගයාට ආදරය කරන්න ඕන. මනුස්ස වර්ගයාට කරුණාව දක්වන්න ඕන. අපි ජාති ආගම් කුල කියලා බෙදන්න යන්නේ නැතුව බෙදිච්ච තැන් සොයලා එකතු කරන්න ඕන. ඒකයි භික්ෂුවකගේ වගකීම. භික්ෂුවක් බෙදන කෙනෙක් නෙමෙයි, බෙදිච්ච තැන් සොයා එකතු කරන කෙනෙක්. බෙදිච්ච තැන් සොයා එකතු කරන භික්ෂුව කරන එකම දේ නිවන් දකින්න එක විතරයි. ආණ්ඩු පක්ෂ වෙනුවෙන් භික්ෂූන් කතා කරන්න අවශ්‍ය නැහැ. විපක්ෂ වෙනුවෙන් කතා කරන්න ඕනත් නැහැ. ඒගොල්ලෝ නිවන් දකින්න ඕන. ඒ නිවන් දකින්න අතර බෙදිච්ච ඒවා එකතු කරන්න ඕන. ජාතියට සමගි වෙන හැටි කියන්න ඕන. ජාතියට එකතු වෙන හැටි කියන්න ඕන. කුල ගෝත්‍ර අතර ගැටුම් හදන්න නරකයි. පක්ෂ විපක්ෂ අතර අරගල ඇති කරවන්න නරකයි. ඒගොල්ලෝ හැමෝටම සමගි වෙන්න කිය කියා සටන් කර කර සමගිය වෙනුවෙන් සටන් කරන්න ඕන. මා කියන්නේ ඇයි? ඉතින් එවැනි භික්ෂු පරපුරක් අපිට අනාගතයේ අවශ්‍ය වෙනවා. නැත්තම් බුදු සමය විනාශ වෙනවා. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේ ශාසනේ බුද්ධාගමේ හරි පණිවිඩය, හරි බුද්ධාගම, සැබෑ බුද්ධ වචනය, බුදුන් වහන්සේගේ සැබෑම දේශනාව මතු කරන්න වෑයම් කරන්න ඕන. මිනිස්සු බුද්ධාගම කියලා එක එක්කෙනාට ඕනේව හදාගෙන ඒගොල්ලෝ. ඒගොල්ලෝ එක මේ බුද්ධාගම කියන කුඹුරේ එක එක්කෙනා එක එක්කෙනාට ගැළපෙන තැන්වල වැටවල් ගහලා වෙන් කරගෙන මේක ලොකු අපරාධයක් සිද්ධ කළා. මේකේ වැටවල් ඔක්කොම ගලවලා මේක පිරිසිදු කළා. මීට අවුරුදු 2600කට කලින් තිබ්බා වගේ නැවත සුද්ධ කරන්න දැන් කාලය ඇවිල්ලා. ඒ සඳහා කළ යුතු වන්නේ හැමෝම ජාති, ආගම්, කුල, ගෝත්‍ර මේ සියල්ල අතහැර එකම බුද්ධ වචනය වටා
එකම නිවන් මඟ වටා එකම නිර්වාණ ධාතුව වටා එකතු වෙන්න කාලය ඇවිල්ලා. ඒකට ගිහියොත් පෙරමුණ ගන්න ඕන. ගිහිය කොයි වෙලාවකවත් භික්ෂුන් වහන්සේ කියන වචන එකවර පිළිගන්න ඕනත් නැහැ. එකවර ප්‍රතික්ෂේප කරන්න ඕනත් නැහැ. කල්පනා කරලා බලලා පිළිගත යුතුයි. කල්පනා කරලා බලලා ප්‍රතික්ෂේප කළ යුතුයි. දැන් සමාජෙ හුඟක් උගත්. සමාජෙ ගොඩක් දියුණුයි. මිනිස්සු ඉස්සර වගේ කිව්වට පිළිගන්නේ නැහැ. මිනිස්සු කල්පනා කරලා බලනවා. මොකද මිනිස්සු ඇට්ටර වෙලා තියෙන්නේ. දැන් මේ නිදහසෙන් පස්සේ අපි ගත කරපු අවුරුදු 50ක 60ක කාලය ඇතුළත විවිධ දේශපාලන පක්ෂ විසින් මිනිස්සුන්ට බස්සෝපුව අදහස් නිසා මිනිස්සු මේ හැම කෙනෙක් දිහාම එක්තරා වපරහැකින් බලන්න පටන් අරගෙන මං කියන්නේ ඒක හොඳයි කියලා. ඔවුන් දැන් කල්පනා කරන වෙනදට වඩා ලෝකය ගැන, ආගම ගැන, සමාජය ගැන, කුල ගෝත්‍ර ජාති ආගම් මේ සියල්ල පිළිබඳව තම තමන්ගේ අනන්‍යතාවය තියාගත්තට වරදක් නැහැ. හැබැයි අනන්‍යතාවය තියාගෙන අනිත් මිනිස්සුන්ට කිසිම වෙලාවක හිංසා නොකළ යුතුයි, පීඩා නොකළ යුතුයි. ඒකයි බුද්ධ ආගම. ඒක තමයි බුදුදහමේ උගන්වන අවිහිංසාවාදයේ පණිවිඩය. ඒ අවිහිංසාවාදයේ පණිවිඩය හිංසාවක් දක්වා දික් කරගෙන නොයා යුතුයි. යම් කිසි කෙනෙක් ඒක හිංසාවක් දක්වා ගෙනියනව නම් ඔහු තමයි මේ බුදුසසුනට විශාල මගතිය සිද්ධ කරන්නේ. අපාගත වෙන, නොමිලේ අපාගත වෙන මහපවක් ඒ මෝඩයෝ රැස් කරගන්නවා. බොහෝ දහම් කරුණු තව සාකච්ඡා කිරීමට ඇති නිසාවෙන් අපි හඳුනෙම අවසරilla සිටිනවා සුළු විරාමයකට ගිහින් නැවතත් වැඩසටහනින් සම්බන්ධ වන්නට. කියන රටක් බන අහන රටක් යුද බිමක් උනේ කෙලෙසා එය නිවන මගක් මල් පිපුණු ලොවක් අපි දකින් ඉතින් කවදා හිතක් පවුණු දුටු අතක් යුද බිමට ගියේ කෙලෙසා එය සොයන බවක් නොදැනුනිය ඉවක් යුද බිමක් උනේ එලෙසා බන කියන රටක් බන අහන රටක් යුද බිමක් උනේ කෙලෙසා එය නිවන මගක් මල් පිපුණු ලොවක් අපි දකින් ඉතින් කවදා මගක් යුද බිමට මලක් ගෙනියන්න කෙනෙක් නැතුවා එය දකින ඇසක් සිත් නිවන මගක් නොතිබුනිය රටම රවටා බන කියන රටක් බන අහන රටක් යුද බිමක් උනේ කෙලෙසා එය නිවන මගක් මල් පිපුණු ලොවක් අපි දකින් ඉතින් කවදා ය
විරාමයෙන් අනතුර නැවතත් අපි මේ සම්බන්ධ වන්නේ ඔබ මිත්‍යාවෙන් මුදවාගෙන සත්‍ය කරා රැගෙන යන සත්‍ය ගවේෂි වැඩසටහන සමගයි. අපි එදිනෙදා ජීවිතයේදී කතා කරනවා වචන නිවා ගැනීමද උතුම් වන්නේ සිත නිවා ගැනීමද උතුම් වන්නේ. ඔව් අපි සාකච්ඡා කරන්න ඕන හොඳ තැන. බොහෝ දෙනෙක් කල්පනා කරනවා මේ සමාජයේ බොරුවකින් වැහිලා නේ තියෙන්නේ. සමාජයේ හුඟක් ඉන්නේ බොරු කියන මිනිස්සු. ඇත්ත කියන මිනිස්සු හොයාගන්න එක ලේසි නෑ සමාජයේ. මිනිස්සු ඇත්තයි කියලාත් කියන්නේ බොරු. එතකොට මම අහන්නේ කොහොමද මේ ඇත්ත කියන කෙනා මේ සමාජයේ අපි සොයාගන්නේ? කෙනෙක් ඇත්ත කියනවා නම් ඒ ඇත්ත කියන කෙනා කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී සිටින කෙනෙක් විය යුතුයි. ඇත්ත කියන කෙනාගේ ස්වභාවය තමයි යාකාටවත් බය නැහැ. එයාට පෙනුනොත් ඇත්තයි කියලා මැරුවත් ඒක කියනවා. හැබැයි කෙනෙක් ඇත්ත කියනකොට ඒ කියන ඇත්ත බොහෝම නිකම් මේ නිවිලා වගේ සෙන් අමාරුවක් හැදිලා වගේ කියන්න අවශ්‍ය නැහැ. ඍජුව කෙලින් කතා කරන්න ඕන. කෙලින් කතා කරලා කියන්න ඕන. දැන් අපි අහලා තියෙනවා ත්‍රිපිටකයේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ දේශනා විනය පිටකේ විශේෂයෙන් සාකච්ඡා කරනකොට භික්ෂුන් වහන්සේලාට හරියට බුදුහාමුදුරුවෝ බණිනෝ, දොස් කියනෝ, නින්දා කරනෝ. මොකක් හරි වැරද්දක් කළාම නින්දා කරනෝ, බණිනෝ, දොස් කියනෝ. කොහොමද බණින්නේ? මෝග පුරුෂ, මෝඩ මිනිහා, මෝඩ මිනිහා. මම ඔහොමද කියලා තියෙන්නේ? මම කියලා තියෙන්නේ මෙහෙම කරන්න කියලා. මේ මෝඩ මිනිහා වැරදි කරනෝ, අපාගත වෙන්න හදනෝ. හොඳට මතක තබා ගත යුතුයි බුදු කෙනෙක් කියලා කියන්නේ අවබෝධයට පත්වෙච්ච කෙනෙක් කියලා කියන්නේ එයාට සමාජයේ නිවැරදි කරන්න සබාදහම එයාට අවසර දීලා තියෙනවා. සමාජයේ නිවැරදි කරන්න සබාදහම අවසර දෙන්නේ නිවන් දැකපු සත්‍ය අවබෝධ කරපු අයට විතරයි. සැබෑවටම කෙනෙක් නිවන් දැක්කොත් එයා නිවිලා. දැන් අද අපේ සමාජයේ දකින්නේ ගිහියොත් පැවිද්දොත් නිවිලා වගේ ඉන්නවා. හැබැයි ඇතුළ ඇවිලිලා බොහෝම හිමින් ඇවිදිනෝ, බොහෝම හිමින් කතා කරනෝ. හැබැයි උන්ගේ ඇතුළ ගිනි ගන්නෝ. මම කියන්නේ කෙනෙක් බාහිරයෙන් නිවිලා හිටියට වැඩක් නැහැ. සමහරු බොහෝම මේ නිකන් අපි හිතන්නේ මේ හරි අර ඇල් වතුරත් නිවල බොනවයි කියලා කියන්නේ අන්න ඒ වගේ. ඒ වුණාට ඇතුළ කුණු වෙලා සැබෑවටම විය යුත්තේ එළියෙන් බොරුවට නිවා ගැනීම නෙමෙයි, ඇතුළාන්තයේ සුද්ධ කර ගැනීමයි. කෙනෙක් ඇතුළාන්තයේ සුද්ධ කළා ඔහු සැබෑවටම පාරිශුද්ධත්වයට පත් වෙලා නම් ඒ පාරිශුද්ධත්වයට පත් වෙච්ච කෙනා කොහොමත් පාරිශුද්ධයි. මිනිස්සු සමාජයේ ඉස්සරහා බොරු සිල් පෙන්නනවා. මිනිස්සු සමාජයේ ඉස්සරහා බොරුවට සංසුන් වෙලා කතා කරනවා. මිනිස්සු සමාජයේ ඉස්සරහා බොරුවට ශාන්තව පැය ගණන් වාඩි වෙලා ඉන්නවා. මට මතකයි පහුගිය දවසක මා එක්තරා රටක ඇවිදින විට තාපසයෙක් හිටියා පාරක් අයිනේ. මේ තාපසයා උදේ පාන්දර ආවා, බයිසිකලයකින් ආවේ. බයිසිකලේ නවත්තල පැත්තකින් තිබ්බා. මම මේක හැංගිලා බලාගෙන හිටියා පාර අයිනට වෙලා මොකද්ද මේ තක්කඩිය කරන්නේ කියලා. බයිසිකලේ පැත්තකින් තියලා එයා කහපාට ඇඳුමක් ඇඳගත්තා. ඇඳගෙන වාඩි වුණා එරමිනිය ගොතාගෙන. ඇස් දෙක වහගත්ත නිශ්ශබ්දව හිටියා. එයා තාපසෙක් නෙවෙයි, එයා හොරෙක්. එයාගේ රැකියාව තමයි බෝගහක් යටකට වෙලා දවස පුරාම ඇස් දෙක වහගෙන වාඩි වෙලා ඉන්න එක. සමාජයේ ඉන්න මෝඩ මිනිස්සු මේ තාපසයා දකිනවා. දැක්කහම වෙන්නේ මොකද්ද? මෝඩ මිනිස්සු මේ තාපසයාට එක එක ඒවා පූජා කරනවා. සල්ලි දෙනවා, කෑම දෙනවා. ඒ ටික එයා හවසට එකතු කරගන්නවා. එකතු කරගෙන අර බයිසිකලේ නැගලා ආයෙ ගෙදර යනවා. එදා රෑ ගෙදර ඉඳලා ආයි පහුවෙන්ද උදේට ආයි අර බෝගහ ළඟට ඇවිල්ලා තාපසෙක් වෙනවා. මේක තමයි සමාජයේ ඇත්ත. මම ඉන්දියාවේ ඇවිදිනකොට දැකපු සත්‍ය සිද්ධියක්. ඒ වගේම අපි දන්නෝනේ අපි බුද්ධගයාවේ කුසිනාරායේ වන්දනා යනෝනේ. අපි දකිනෝ බොහෝ භික්ෂූණී තැන්වල ඉන්න ඒගොල්ලෝ භික්ෂූන් නෙමෙයි, ඒගොල්ලෝ බොරුවට සිවුරු දාගන්නෝ. ඒගොල්ලෝ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ සිවුරු දාගෙන මිනිස්සුන්ගෙන් සම්මාදම් කරනෝ. ඒගොල්ලෝ හැන්දාවට ගෙදර යනවා. ගෙදර ගිහිලා කාලා බීලා රෑ ඉඳලා පහුවෙන්දා ආයි උදේට ආයි අර සිවුර ආයි අලුතෙන් පොරෝගෙන ඇඳගෙන ආයි එනවා සම්මාදම් කරන්න. මිනිස්සු හිතනවා ඒගොල්ලෝ දැක්කම මේගොල්ලෝ භික්ෂූන් කියලා. හැබැයි ඒගොල්ලෝ භික්ෂූන් නෙමෙයි, දවල්ට භික්ෂූන් රෑට ගිහියෝ. ඒකේ වන්දනාව යන අය දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතාගෙන ලංකාවේ වගේ කියලා. ඉතින් මේක වැරදි.
මං කියන්නේ අපි යමෙකුට යමේ ලෝකෙ පිළිබඳ මීට වඩා අවදියෙන් ඉන්න ඕන කියලා. මනුස්සයෙකුගේ බාහිර සංවරභාවය තිබ්බට ඒ බාහිර සංවරභාවයට රැවටෙන්න එපා. බුද්ධ වචනේ තියෙනවා මිනිස්සු පහදින තැන් හතරක්. දැන් අපි ඕනම කෙනෙක් දැක්කාම පහදිනවනේ. මනුස්සෙක් පළවෙනිව පහදින්නේ රූපප්පමානෝ රූපප්පසන්නෝ. පළවෙනිව මනුස්සෙක් පහදින්නේ රූපේට. ඕනම කෙනෙක් පළවෙනිව පහදින්නේ රූපේට. දෙවනුව පහදින්නේ ශබ්දයට. ඕනම කෙනෙක් දෙවනුව පහදින්නේ ශබ්දයට. තුන්වෙනිව මනුස්සෙක් පහදින්නේ රළු ප්‍රතිපත්ති වලට. මෙන්න මෙතන තමයි අපි ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැන. දැන් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවනේ භික්ෂුන් වහන්සේලා සෙරෙප්පු නැතුව ඉන්නව නම් සිල්වත් කියලා. මන්නම් කියන්නේ ඒ බොරුකාරයෝ. සෙරෙප්පු නැතුව හිටියාම සිල්වත් වෙලා නිවන් දකින්න පුළුවන් නම් සියලු සිව්පා සතුන් නිවන් දකලා තියෙන්න ඕන කැලවල් වල ඉන්න. මොකද සෙරෙප්පු දාන්නේ නැහැ නේ කවදාකවත්. සියලු වැද්දෝ ඊළඟට කැලවල් වල ඉන්න වනචාරීන් එවුන් සෙරෙප්පු දාන්නේ නැහැ නේ කවදාකවත්. එවුන් ඔක්කොම නිවන් දකලා තියෙන්න ඕන. මේ මිනිසු බොරු මිත්‍යා ප්‍රතිපත්ති හදාගෙන සමහරු ඉතින් ඉන්නව කළු පාට සිවුරක් පෙරවලා හිටියාප සිල්වත් කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම ඒක බොරු කතාවක්. කෙනෙකුගේ සීලය කියන්නේ සිත නිවා ගැනීම විසක් වෙන එකක් නෙමෙයි. ඇත්තටම කෙනෙක් සිත නිවලා නම් මං එයාව අඳුනගන්න ඔබට වික්‍රමයක් කියලා දෙනවා. කවුරු හරි කෙනෙක් සිත නිවලා නම් සැබෑවටම ඒ කියන්නේ එයා ඇත්තටම නිවන් දැකලා නම් එයා දැක්කාම ඔබේ සිත නිවෙන්න ඕන. එච්චරයි. ඔබේ සිත නිවෙන්න ඕන. නැත්තම් එයා නිවන් දැකලා නැහැ. දැකලා වගේ වෙලා. නිවන් දැකලා නම් සැබෑවටම ඒ දැකපු කෙනා දැක්කාම ඔබේ සිත හිස් වෙන්න ඕන. ඉතින් දැන් අපි මෙතන කරන්නේ අපි ලූකප්පමානෝ ලූකප්පසන්නෝ රළු ප්‍රතිපත්ති සොය සොයා යනවා. සමහරව ඉන්නවා අපි දාන දෙන්නේ ආරණ්‍යවල ඉන්න භික්ෂූන්ට විතරයි කියලා කියනවා. මෝඩ කතා. එහෙම එකක් නැහැ. ආරණ්‍ය වාසී වුණයි ග්‍රාම වාසී වුණයි කියලා නිවනේ ප්‍රශ්නයක් නැහැ. නිවන් දෙකක් නෙමෙයි එකයි තියෙන්නේ. ඒක ප්‍රශ්නේ තියෙන්නේ යනවද නොයනවද කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මා ඔබට කියන්නේ එවැනි මෝඩයෙක් වෙන්න නැතුව ලූකප්පමානෝ මේ බාහිර ප්‍රතිපත්ති වලට පහදින්න යන්න එපා මිනිස්සෙගේ. සමහර ওই මිනිස්සු ඉන්න ওই දේශපාලනය කරන එහෙම මිනිස්සු බොහෝම ශාන්තයි. වචනයක් එලියට හෙන්න කතා කරන්නේ. හැබැයි මිනිහ මරනෝ හොරකම් කරනෝ අල්ලස් දූෂණ කරනෝ වංචා කරනෝ. ඒ සමාජයේ පොදුයි භික්ෂු සමාජය උනත් එහෙමමයි. ඕනවට වඩා කෙනෙක් තමන් ළඟ නැති සංවර බවක් පෙන්වන්න යනවනම් ඕනවට වඩා කෙනෙක් තමුන් නිවැරදි කියලා පෙන්වන්න යනවනම් ඒ මිනිස්සයා බොරුකාරයෙක්. මම ඔබට කතාවක් කියන මේක ජාතක පොතේ තියෙන්නේ. අපේ බෝධිසත්වයන් වහන්සේ ඉස්සර ආත්ම භාවයක තාපසයෙක් වෙලා ඉපදෙලා හිටියා. මේ බෝධිසත්වයන් වහන්සේ තමුන්ගේ යාළුවෙක් යාළු වෙනත් තාපසයෙක් හම්බෙන්නේ නිවසට ඇවිල්ලා කතා බහ කර කර හිටියා. ඉන්නකොට එක්තරා මිනිසෙක් ඒ නිවසේ හිටියා. ඉඳලා ඒ මිනිසයා යන්න ගියා. ඉතින් ඒ දෙන කතා කර හිටියාම ටික දුරක් ගිහිල්ලා මේ ඒ මිනිසයා නැවත ආවා. නැවත ඇවිල්ලා කිව්වා අර නිවසේ අයිතිකාරයාට මම මේ ආයි ආවා. මං ගෙදරින් ගියා. ඔගොල්ලෝ ගෙදර වහලේ පිදුරු ගහක් මගේ ඔළුවේ තිබිලා. මම මේ පිදුරු ගහ දීලා යන්නයි මේ ආවේ කිව්වා. ඉස්සර ගෙවල් වලට වහලට දාන්නේ පිදුරුනේ. ඒ මනුස්සයා එළියට යනකොට පිදුරු ගහක් ඔළුවේ වැදිලා. ඉතින් එයා හුඟා දුර ගියාම තමයි පිදුරු ගහක් වැදිච්ච බව දැකලා තියෙන්නේ. එතකොට එයා මොකද්ද මේ ආයි කරලා තියෙන්නේ? අර පිදුරු ගහත් අරගෙන දුරමඟ ගෙවාගෙන ආයි ඇවිල්ලා. ඔබ බැලු බැල්මට ඒ පුද්ගලයා අවංක අව්‍යාජ පුද්ගලයෙක් කියලා තීරණය කරනවද නැද්ද? බැලු බැල්මට ඕන මෝඩෙක් තීරණය කරනවා. එතකොට අපේ බෝයිසත්යන් වහන්සේ දැන් කතා කර කර ඉනකොට එයා ඇහුවා අරයා ගියායින් පස්සේ කවුද? ස්වාමීනි මගේ ඔක්කොම සල්ලි ටික යාළඟට තමයි පරිස්සමට තියලා තියෙන්නේ. ආ ඇත්තද? එහෙනම් ඒ සල්ලි කිරේ ඇති ආශාව අත්හැරගන්න. එයා මහා වංචනිකයෙක් කපටියෙක්. මිනිහෙක් ඕනවට වඩා තමුන්ගේ නිවැරදිභාවය පෙන්වන්න යනවනම් ඒ මිනිස්යා තරම් හොරෙක් වංචාකාරයෙක් ලෝකේ තවත් නැහැ. සත්‍යවාදී අවංක මිනිස්සු ඕනවට වඩා තමුන්ගේ නිවැරදිභාවය පෙන්වන්න යන්නේ. ඒගොල්ලෝ නිදහසේ සමාජ ජීවත් වෙනවා. මේ කියන කතා අහලා ජීවිතය පිළිබඳ පළල් විදියට බලන්න. දැන් අද අපි දකිනවා පත්‍ර කියවනකොට මේ බස් එකේදී හමු වෙලා කතා කරලා ගිහිල්ලා විවාහ වෙනවා. ඒ කියන්නේ එච්චරට මේ සමාජ පිළිහිලා. සමහරවල්ලාට තමන්ගේ තියෙන කනකර බඩු ටික ඔක්කොම පැහැරගෙන යන අවස්ථා. මිනිස්සු එකවර එකිනෙක විශ්වාස කරන්න පටන් අරගෙන මිනිස්සු තව එක මිනිස්සෙක් කිසි වගවිභාගයක් නැතුව
තවත් මනුස්සෙක් විශ්වාස කරන්න පෙළඹෙන්නේ ඒ මනුස්සෙක තියෙන අසරණ භාවය නිසා, මානසික වහල් බව නිසා. කිසි කෙනෙක් විශ්වාස නොකරන්න, කිසි කෙනෙක් අවිශ්වාසද නොකරන්න, ඒ දෙක අතර මැද ඉඳගෙන ජීවත් වුණොතින් ඔබට සාර්ථක මනුස්සයෙක් ලෙස සමාජ ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදාම මෝඩයෙක් ලෙස එක එක්කෙනාට අහු වෙනවා. මෝඩයි. මෝඩකමට එක එක්කෙනාට අහු වෙලා ජීවිතේ හැමදාම අවුල් කරගන්නවා. ජීවිතේ සැබෑවටම නිවන්න ඕන නම් බාහිරෙන් නිවෙන්න යන්න එපා, සැබෑවටම ඇතුළාන්තේ නිවා ගන්න. මොකද්ද මේ ඇතුළාන්තේ නිවනවා කියන්නේ? කාට හරි පුළුවන් නම් ඔබට තරහ ගස්සවන්න, ඔබේ අයිතිය තියෙන්නේ ඔබ ළඟද ඔහු ළඟද? අන්නේ තරහ ගස්සන්න පුළුවන් මිනිහා ළඟ තමයි ඔබගේ අයිතිය තියෙන්නේ. ඔබට තරහ ගස්සවන්න බැරි කරගන්න කිසිම කෙනෙකුට. තරහ ගස්සවන්න බැරි නම් එමිණ දිනු. ඔබව කම්පා කරන්න බැරි නම් කිසිම දෙයකට. මොනතරම් දේවල් අහිමි වුණත් නිශ්ශබ්ද වෙනවනා. එයා නිවන් දකපු කෙනෙක්. මොනතරම් හිංසා කළත් නිශ්ශබ්ද වෙනවනා. එයා නිවන් දකපු කෙනෙක්. මොනතරම් අපහාස කළත් නිශ්ශබ්ද වෙනවනා. එයා නිවන් දකපු කෙනෙක්. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේහි අසම්පකම්පියෝ. ඉන්ද්‍ර කීලයකට හතර පැත්තෙන් හුළඟ හැමුවත් ඒ ඉන්ද්‍ර කීලය හෙල්ලෙන්නේ නැහැ වගේ තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. නිර්වාණ මාර්ගයේ කෙනෙක් අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ කර මනුස්සයා කිසිම දෙයකට කම්පා නොවන මනුස්සයෙක් බවට පත් වෙනවා. දැන් එතකොට මම ප්‍රශ්නයක් අහන්න, කවුරු හරි ඇත්තටම නිවන් දැකලාද නැද්ද කියලා බලාගන්න නම් මොකද්ද කරන්න ඕන? මුළු සමාජයම එකතු වෙලා යාව කම්පා කරවන්න ඕන. යම් කිසි කෙනෙක් මුළු සමාජයම එකතු වෙලා කම්පා කෙරෙව්වමත් ගිහියෝ පැවිද්දෝ සියල්ලම එකතු වෙලා තනි මනුස්සයෙක් කම්පා කරනකොට ඒ තනි මනුස්සයා කම්පා නොවී සිටිනවා නම් ඔහු සම්බුදුවරයෙක් කැරෙන්න වෙන කවරෙක්ද? ඔබට ඔබ සමාජයේ ජීවත් වෙනකොට කිසි කෙනෙකුට කම්පා කරන්න බැරි වෙන්න ඕන. ඔබ කම්පා නොවී සිටීම තමයි ඔබ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ පණිවිඩයට ලං වෙච්ච ප්‍රමාණය. කම්පා වෙන්න බෑ, චලනය වෙන්න බෑ කිසි කෙනෙකුට. තරහ යන්න බෑ මොන කාරණයක් නිසා. දැන් අද සමාජයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්නේ තරහ යන එක. දැන් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ මාව තරහ ගස්සන්නකෝ ඇවිල්ලා. මාව කිසි කෙනෙකුට තරහ ගස්සන්න බෑ. ඒ දුර්වලතා සියල්ල මා ඉවත් කළා. ඒ ඔක්කොම අයින් කළා. ඒ අයින් කළා කියන්නේ මා ඔය නිවන සැබෑවටම ප්‍රත්‍යක්ෂ කළා, අවබෝධ කළා, දැක්කා. එච්චරයි. අන්න ඒ தත්වෙටපත් වෙන්න. ඒ தත්වෙටපත් වුණාම ඔබට තේරෙවි ඔබ කොච්චර වෙනස් වෙලාද, අලුත් වෙලාද. කලින් තිබිච්ච අර සියලු දුර්වලතාවයන් ඉවත් කළා දාලා ශ්‍රේෂ්ඨත්වයටපත් වෙලා, අවබෝධයටපත් වෙලා. ඒකයි බුදුවරු පෙන්නුම් කරන ඒ සදාතනික ගැලවීමටපත් වෙන, සහනයටපත් වෙන මාර්ගය. ඒ මාර්ගයටපත් වෙන්න අපි හඳුන්නේ, අපි බුදු දේශනාවේ අහලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. අපි වදනක් අසා තිබෙනවා. මම මට පිහිට කොට ගත්තෙමි, නුඹලා නුඹලාට පිහිට කොටගෙන මාමෙන් නුඹලාටද බුද්ධත්වයට පත්විය හැකියන්න. ඒ කරුණු කාරණා සලකා බැලීමේදී නිවන් ලබා ගැනීම තමුන්ට සාපේක්ෂව තමුන්ම අවබෝධ කරගත යුත්තක්. ඔබ වහන්සේ දේශනා කරනවා සෑම තැන්වලදීම, අපි මේ වැඩසටහනවලදී අපි අසුන දෙයක් තමයි මා කෙරෙහි පැමිණෙන්න කියලා. ඔබ වහන්සේට පුළුවන්ද කෙනෙක්ට නිවන ලබා දෙන්න? පැහැදිලිවම පුළුවන්. මම ඔය කියන නිවන හරියටම දැක්කා. කවුරු හරි මේ ලෝකේ දෙවියෙක් හරි මිනිස්සෙක් හරි මාරයෙක් හරි බ්‍රහ්මයෙක් හරි පූජකයෙක් හරි වෙනම් කෙනෙක් හරි ඉන්නවනම් මම පරද්දන්න. මා නිවන් දැකපු නැති කෙනෙක් කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මගේ ඉස්සරහට එන්න. ඒ සියල්ලන් පරාජයට පත් කිරීමේ අසීමිත බලයක් මාගේ අසීමාන්තික ඥාණය සතු වෙනවා. කාට හරි අවංකවම නිවන් දකින්න ඕන නම් මේ සමාජයේ මිනිස්සු ජීවත් වෙන ඕනේ අවංකවම නිවන් දකින්න ඕන අය. අවංකවම නිවන් දකින්නවා කියලා මම අදහස් කරන්නේ සියලු භෞතික සැප සම්පත් අත්හැර ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් උගත්කම් නම්බුනාම පදවි තානාන්තර පට්ටම් මේ ඔක්කොම අත්හැරලා ඇත්තටම සැබෑවටම නිවන හොයාගෙන යන කෙනෙකුට අවශ්‍ය නම් එයා මා කරාම පැමිණිය යුතුයි. ඇවිල්ලා ඒ ඕනම කෙනෙකුට මගෙන් ඒ කියන නිවන් මඟ ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රශ්න කරලායි බලන්නේ. සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ චබ්බිසෝදන සූත්‍රයේ. චබ්බිසෝදන සූත්‍රයේ තියෙන මෙහෙමයි. භික්ෂුවක් තමන්ගේ මාර්ගඵල ඥාන්නේ රහත් බව හෝ ලැබපු මාර්ගඵලයක් පිළිබඳව කිව්වාම ඒ භික්ෂුව කියන දේ ප්‍රතික්ෂේප නොකළ යුතුයි.
ඒ භික්‍ෂුව කියන දේ හරියයි කියලා නිගමනයද නොකළ යුතුයි. ඒම් නිර්වාණ මාර්ගය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් ගිහිල්ලේ භික්‍ෂුවගෙන් ප්‍රශ්න කළ යුතුයි. මෙතෙක් කලකට මගෙන් ප්‍රශ්න කරන්න කිසිම කෙනෙක් ඇවිල්ල නෑ. මෙතෙක් කලකට මා කියන දේශනාව වැරදී කියන සමර්ථ වෙච්ච කිසිම ශ්‍රමණයෙක්කත්, බ්‍රාහ්මණයෙක්කත්, පූජකයෙක්කත්, දෙවියෙක්කත්, මාරයෙක්කත්, අන් කිසිවෙක්කත් මේ මනුස්ස ලෝකෙවත් වෙන කොහෙවත් නෑ. ඒසම් මා කියන්නේ අවංකවම නිවන් දකින්න අවශ්‍යයට මා කෙරෙහි පැමිණෙන්න කියා. එල මගෙන් ප්‍රශ්න කරන්න, මම අවුස්සන්න. සිඳිතම දිගත පතල සුවඳ ඇති සොඳ සඳුන් කඳ, සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ. සඳුන් ගහක් තියෙනවා. මේ සඳුන් ගහ නිකන් තිබ්බට මේකෙන් සුවඳෙන්නේ නෑනේ. මේක ඇත්තටම සඳුන්ද කියලා බලන්න නම් මිනිස්සෙක් මේ සඳුන් ගහ ළඟට ඥානවන්ත මිනිස්සෙක් කෙනුන මොඩියෝ දන්නේ නෑනේ සඳුන්ද නැද්ද කියලා නිගමනය කරගන්න. ඥානවන්ත මිනිස්සෙක් ඇවිල්ලා මේ හඳුන් ගහ පොරෝකින් කපන්න ඕන, පිහියකින් පතුරු ගහන්න ඕන, ගලක ගාලා උරච්චු කරන්න ඕන. ඒ උරච්චු කරන්න උරච්චු කරන්න මේ හඳුන් ගහේ සුවඳ පැතිරිලා මුළු ලෝකයේම විශ්වයේම හඳුන් සුවඳින් සුවඳවත් වෙනවා. ඒ වගේ මාව ඔබට කියන්නේ, මාව ඇවිල්ලා ප්‍රශ්න කරලා මාව පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අමාරුවේ දාන්න. ඔය කියන නිවන ගැන මම අවබෝධ කරපු මාර්ගය පිළිබඳ, මගේ ප්‍රත්‍යක්ෂ ඥානය පිළිබඳ මගෙන් ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරලා මේ මනුස්ස ලෝකේ කෙනෙක් ඉන්නවා නම් මාව දෙවෙනි කරවන්න. මාව දෙවෙනි කරවිය හැකි එකම කෙනෙක්වත් නැත. මා කියනේ මාර්ගය හරියටම දන්නා එකම සජීවී පණ ඇති මිනිසා මා පමණි. ඇවිල්ලා ප්‍රශ්න කරන්න. අපි හඳුනන්නේ දැන් ඔබ වහන්සේ කියනවා මම දන්නවා, මට අභියෝග කරන්න, මට පුළුවන් කියන හැඟීම් හැම එකකින්ම ඉදිරියට එන්නේ මමත්වේ නොවේද? සංයුත්ත නිකායේ මොග්ගල්ලාන තෙරුන් වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරනවා, යම් කිසි කෙනෙක් අභිඥාලාභීයයි කියා කියනවා නම් ඒ අභිඥාලාභීයයි කියන කෙනා එය මා සඳහා පමණක්ම කිව යුතුය. කවුරු සඳහා පමණක්ම කිව යුතුද? මුගලන් මහතෙරුන් වහන්සේ සඳහා පමණක්මයි කිව යුතු අභිඥාලාභී කියන එක. එහෙනම් ඔය කියන විදිහට උන්වහන්සේලාත් මාන්නේ තියෙනවා. ඒ කියන උතුම් මාර්ගය අවබෝධ කරගත්තු අය මාන්නේ නැති කළා තියෙන්නේ. ඒගොල්ලන්ට මාන්නේ තියෙනවද කියලා බලනනම් කණ්ඩායමක් ඇවිල්ලා ඒගොල්ලන්ට ගහන්න ඕන. ඒ උතුමන්ට හිංසා කරන්න ඕන, රිද්දවන්න ඕන, බොරු චෝදනා අපහාස හදලා දාන්න ඕන. දැන් ওই ටික සේරම දැක්කේ නැද්ද පහුගිය කාලේ? ඒ සියල්ලෙදී කම්පා නොවුනනම් එයා සැබෑවටම නිවන් දැකලා මිසක් වෙන මොනවා වෙලාද යාට? එයා ඇත්තටම නිවන් දැකලා. ඒ නිවන් දැක්කහම මා කරා එන්න කියා කියනවා. මා කරා එන්න කිව්වේ මා කරා නෙමෙයි, මාගේ ධර්මය කරා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙකුට සැබෑවටම මා දකින්න ඕන නම් ඔහු මා දැකීම ප්‍රයෝජන නැහැ. ඔහු මා කියන දහම, මා කියන මාර්ගය, මා කියන ප්‍රතිපදාව, මා කියන වචන නිදහස් වූ මනසින් ඇසිය යුතුයි, අහලා අවබෝධ කරගත යුතුයි. මා කරා එන්නේ කියා ඔබට කියන්නේ මා පෙන්වන මාර්ගය කරා එන්නේ කියන එක. කෙනෙකුට එක එක විදිහට අර්ථක කියන්න පුළුවන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කිව්වනේ, තමන් වහන්සේ බුද්ධ කිව්වා, අසම සමයි කිව්වා, තමන් වහන්සේ පරාජයට පත් කරවන්න කිසිම කෙනෙක් නැහැ කියලාත් කිව්වා. එතකොට ඔය කියන විදිහට ගෞතම බුදුහාරොත් මාන්නාධිකයි. නමුත් උන්වහන්සේ බුදු කෙනෙක්. බුදුවරු මිනිස්සුන්ට තමුන් ගැන කියන්න අනිත් මිනිස්සුර නොතේරෙන නිසා තමුන්ගේ අවබෝධය ගැන තමුන් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කළාම ඕන කෙනෙකුට ඇවිල්ලා පරීක්ෂා කරන්න පුළුවන්. හිංසා කරන්න බෑ. හිංසා කරන්නේ මෝඩයෝ, පරීක්ෂා කරන්නේ ඥානවන්තයෝ. මා කියන්නේ කැමති කෙනෙක් ඉන්නවනම් මාව පරීක්ෂා කරන්න, මගෙන් ප්‍රශ්න අහන්න. ප්‍රශ්න අහලා මං කියන එක හරි වගේ තේරෙනවා නම් පිළි අරගෙන ඒ කියන ඒවා කරන්න පටන් ගන්න. ඒ කරනකොට සියලු දිනාගෙම සිත් සතන් නිවිලා ශාන්ත වෙලා අවබෝධයට පත් වෙලා සදාතනික නිර්වාණයට, අවබෝධයට ගැලවීමට පත් වෙනවා. එතෙන්ට පත් වෙන්න, මේ දුකෙන් ගැලවෙන්න, ඉපදීම, ජරාව, ව්‍යාධිය, මරණය සදාතනයටම සදහටම මානසිකව නිදහස් වෙන්න. මානසිකව නිදහස් වෙන්න. මිනිස්සු මිනිහෙක් රහත් උනායි කියලා ලෙඩවෙන එක නැවතින්නේ නැහැ. හැබැයි යාගේ හිත ලෙඩ වෙන්නේ. මිනිහෙක් රහත් උනායි කියලා වයසට යන එක නවතින්නේ නැහැ. හැබැයි යාගේ හිත වයසට යන්නේ. මිනිහෙක් රහත් උනායි කියලා මැරෙන එක නවතිනෝ එකවරක් සම්මුති වශයෙන් මරණයටපත් වෙනවා. හැබැයි යාගේ හිත මැරෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ ලෙඩ වෙන්නේ හිත. ගතට වඩා දැන් අපි හිතමු අපි කාට හරි හෙම්බිරිස්සාව හැදෙනවා. හෙම්බිරිස්සාව හැදෙනවා අපි බෙහෙත් ටිකක් ගන්නවා. සමහරලාට සමහරට බෙහෙත් ගන්න ඕනත් නැහැ, නිකන් හොඳ වෙනවා.
නමුත් ඕනවට වඩා හෙම්බිරිස්සාව ගැන කල්පනා කර කර හිටියොත් ලෙඩේ වැඩි වෙන්නේ නැද්ද? මේ සියල්ල මනසෙහි ප්‍රශ්න. මා ඔබට කියන්නේ මේ මා කියන මාර්ගය අහලා මනස හයිය කරගන්න කියලා. දියමන්තියකට වඩා හයිය වෙන්න, කළු ගලකට වඩා ශක්තිමත් වෙන්න. එහෙම වුණොත් අන්න ඔබ බුද්ධ ශ්‍රාවකෙක්. බුදුහාමුදුරුවෝ පෙන්නන පාර හරි. ප්‍රශ්න තියෙන්නේ අපි උන්වහන්සේ පෙන්නපු පාර දන්නේ නැතුව වල්මත් වෙලා අතරමං වෙලා අන්ධකාරයේ අතපත ගගා හිටියා යන එන මන් නැතුව. දැන් මේ මාර්ගේ නැවත පහළ වුණා. මේ මාර්ගේ නැවත පුනරුජ්ජීවණයට පත් වුණා. දැන් පැමිණෙන්න, පැමිණිලා ඒ උතුම් නිවන් මඟ ගැන මගෙන් ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කළේ මේ පටිසෝතගාමී නිර්වාණ මාර්ගය අනුගමනය කරන්න පටන් ගන්න ටිකෙන් ටික. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. ටිකෙන් ටික යන ගමනක් මිසක් එකවර යන්න එපා. එකවර ගියාම කකුල පැටලිලා වැටෙන්න පුළුවන්. ටිකෙන් ටික පියවරෙන් පියවර හෙමින් ඉස්සරහට ගියොත් ඔබට මා කියනේ සුන්දර තැනට එන්න පුළුවන්. මා කියන්නේ සියලු දුක් නැති තැනක් ගැන, මරණය නැති තැනක් ගැන, ලෙඩවීම, ජරාවට පත්වීම මා කියන තැන නැහැ. එතන තියෙන එකම නිර්වාණ ධාතුවක් විතරයි. එතන තියෙන්නේ එකම ආවේදිත සැපයක්. ඒ සැපයට එන විදිය මා හරියටම දන්නවා. එතෙන්ට පත්වෙන්න ඒ කියන එක කළා හරිද කියලා බලන්න, බලලා ඉවර වෙලා නිගමනය කරන්න. එහෙම නැතුව මෝඩයෝ වගේ අරයා කියන එකයි, මෙයා කියන එකයි, මම කියන එකයි, ඊළඟ එක්කෙන කියප එකයි අහහා ඉඳීමෙන් වන්නේ අන් දෙකක් එනවැරෙන්න වෙන එකක් නන් නෙවෙයි. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන මධ්‍යස්ථ මතධාරියෙක් වන්න. හැමෝම කියන දේ අහන්න, තමන්ට හොඳයි කියන එක පමණක් පිළිගන්න. එහෙම නොතින් ඔබේ ජීවිතය වාසනාවන්ත වේවි. සදාතනික මෝඩබකම, අඥානමන්ත භාවය, අවිද්‍යාව නැති වෙලා ආලෝකයේ පහළ වෙලා සත්‍ය සොයන උතුම් මිනිසෙක් බවට පත්වෙන්න ඔබට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි හඳුරන්නේ මා අවසාන වශයෙන් දැනගන්න කැමති කාල වේලාවත් දැන් ක්‍රමක්‍රමයෙන් ගෙවි යන නිසාවෙන් සිරි සදහම් ආශ්‍රමය තුල පැවතෙන විමුක්තියට මාවත නවතම වැඩසටහන පිළිබඳව ඔබ වහන්සේගෙන් අපි මේ ආශ්‍රමය මුල් කරගෙන ඒ සත්‍ය මාර්ගය සොයන හැමෝටමගෙන් පහසුව පිණිස වැඩමුළු පවත්වනවා. ඕනම කෙනෙකුට පෝය දවස්වල එන්න පුළුවන්. පළවෙනි ඉරිදා භාවනා වැඩසටහනට එන්න පුළුවන්. ඒ වගේම සැප්තැම්බර් 8 වෙනිදා තියෙන අලුත් විමුක්තිය මාවත වැඩසටහනට ඒකට එන්න පුළුවන්. මා මේ සඳහන් කරන දුරකථන අංකයට කතා කරලා කැමති ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. 0673 847 773, 0673 786 686. ඒ වගේම අන්තර්ජාලයෙන් info@ashramaya.org යන විද්‍යුත් තැපැල්ලෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සියලු කරුණු කාරණා අහලා, පොත්පත්, CD තැටි මේවා සියල්ල අහලා, මේ මාර්ගය හොඳට තේරුම් අරගෙන, හැම දිනාගෙම ජීවිත අලුත් කරගෙන, සියලු මානසික වදයන්ගෙන් නිදහස් වෙලා උතුම් නිවන දක්වා යන්න ශක්තියක් ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි ඔබගේ දහම් ගැටළු ඇතනම් සත්‍යගවිසිතුලින් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් දැනගැනීම සඳහා අපට ලියා එවන්න. නිෂ්පාදක සත්‍යගවිසි වැඩසටහන, වෙන්ඩෝල් මීඩියා නෙට්වර්ක්, පස්වන මහල, ලෝකවෙළඳ මධ්‍යස්ථානය, කොළඹ 1. එසේනම් හිතතුනි සමුගෙන යන්නම් යලිත් ඔබගේ සුපුරුදු විවේකී ඉරිදා හමීමේ බලාපොරොත්තුවෙන්. වැඩසටහන් නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මා වෙනුර චන්දිම ඔබට තෙරුවන් සරණයි.